Thank you so much sir. Sir මට ඒකක් තියෙනවා. ඉතින් මේ මේ රිසර්ට් එකට සර්ගේ සර් අපිට මේ මුලින් ඉඳන්ම ඉවෙච්ච මහන්සිය කියලා නිම කරන්න බෑ. Thank you sir. සර් මට අමතකුනෙත් නෑ, අමතක කරන්නෙත් නෑ. මොකද මට මුකුත්ම බැරි ඉඳලා මුලටම මාව ගෙනාවේ සර් තමයි. ඉතින් සර් අසනීපෙන් ඉඳලාත් කොහොම හරි වැඩේ ඇදගෙන ගියා. අන්තිම ටිකේ තමයි සර්ට බැරිනේ වැඩේ අතාරිය නෑ සර්. සර් නිසා තමයි මේ හැමදේම. Thank you so much. සර්ට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. සුබ උදෑසනක්. මම මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ ගණිත අධ්‍යාපනය කොච්චර පහළ මට්ටමක තියෙනවද කියලා පෙන්වන්නයි. මේක ගුරුවරුන්ගේ වැරැද්ද නෙමෙයි, මේක හරියට සිලබස් එක හදලා නැති හින්දා තමයි මේ ආකාරයට සිදුවෙන්නේ. මම පොඩි කාලේ ඉඳන්, මට දැන් වයස 56යි, පොඩි කාලේ ඉඳන් මේ තත්ත්වෙම තමයි දිගටම පැවතියේ. එතකොට අපි බලමු ඇයි ශ්‍රී ලංකාවේ ළමුන් මෙච්චර ගණිතයට දුර්වල කියලා. ළමුන් ගණිතයට දුර්වල වන්නේ ඒ ළමයට හරි ගණිත අධ්‍යාපනයක් ලංකාවේ සිලබස් එකෙන් ලබා දෙන්නේ නැති නිසා. දැන් උදාහරණයක් ගව්. දැන් අපි ළමයින්ට අපි ගමු ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ළමයා දන්නේ නැහැ. ප්‍රස්ථාර අඳින්න දන්නවා, ප්‍රස්ථාර ගණන් හදන්න දන්නවා, ප්‍රස්ථාරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. එතකොට දැන් මගේ MSc එකට මං කරා රිසර්ච් එකක්. දරුවන්ගෙන් ඇහුවා රුපියලක් අපි ගණකම අත්හැරියාම රුපියලක් කිව්වම වෘත්තයක්ද කියලා. ඒ ඇහුවේ ඒ ලෙවල් ගණිතය කරන අය. ඊට වඩා තව ප්‍රශ්නත් ඇහුවා. එතකොට ඒගොල්ලෝ දුන්න උත්තරේ තමයි ඔව් රුපියල කියන්නේ වෘත්තයකට උදාහරණයක් කියලා. නමුත් රුපියල ට කියන්නේ අපි පෙත්තක් නැත්තම් ඩිස්ක් එකක්. එතකොට අපි ආසන්න වශයෙන් වෘත්තයකට උදාහරණයක් ගත්තොත් වලල්ලක් වගේ මැද හිස් මැද කොටස අයිති නෑ. ඒ වගේම ත්‍රිකෝණය, ත්‍රිකෝණය ගත්තහම ළමයි හිතන්නේ අපි කිව්ව ප්ලාස්ටික් එකකින් ත්‍රිකෝණය කපනවා කියලා. මේ මුළු ප්ලාස්ටික් කපපු ත්‍රිකෝණයම ත්‍රිකෝණයක් කියලා තමයි ළමයි නෙමෙයි වැඩිහිටිය පවා හිතන්නේ. ඉතින් නමුත් ත්‍රිකෝණය කියන්නේ අර ඉරි තුනට විතරයි, මැදා ඉති නෑ. ඒව දන්නේ ළමයි. එතකොට අපි තව එකක් බලමු, එක්ස්ප්‍රෙෂන් එකක් නැත්තම් ගණිතමය ප්‍රකාශනයක්. ගණිතමය ප්‍රකාශන ගැන උගන්වනවා, ළමයි ගණනුත් හදනවා. නමුත් ගණිතමය ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියලා කිව්වා ඇහුවාම දක්ෂ ළමයෙකුට පවා කියාගන්න බෑ. අපි දුර්වල ළමයි පොඩ්ඩක් පැත්තකින් තියමු, දක්ෂ ළමයි ගැන කතා කරමු. දක්ෂ ළමයෙකුට දන්නේ නැහැ, 100 ළමයිගෙන් දක්ෂම ළමයිගෙන් 99ම දන්නේ ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියලා. එයාට උදාහරණයක් කියන්න කිව්වොත් කියයි. හැබැයි ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියලා කවුරුත් උගන්නන්නේ නැහැ. එතකොට අපි බලමු මොකද්ද ප්‍රකාශනයක් කියන්නේ කියලා. බලන්න ඔබවත් මේක ගැන දන්නවද නැත්නම් ඔබේ දක්ෂ ළමයිගෙන් අහලා බලන්න මේ ගැන දන්නවද කියලා. එතකොට හරිම සරල දේවල්, නමුත් මේ ළමයින් දන්නේ නැහැ. ඒවයින් කරන දේවල් ගැන ඉගෙන ගන්නවා. මොකද්ද ප්‍රකාශනය කියලා දන්නේ නැතුව හරියට අපි කොහොමද ප්‍රකාශන ගැන වැඩ කරන්නේ? රයිට්. අපි සාමාන්‍යයෙන් බලමු ප්‍රකාශනයක් කියන්නේ, ප්‍රකාශයක් කියන්නේ කවුරු හරි විසින් කියන දෙයක්. එතකොට ගණිතයේදී ගණිතමය ප්‍රකාශනයක් කියන්නේ ගණිතයේදී කියන්න පුළුවන් දෙයක්.
අපි කියමු මට බඩගිනී කිව්හාම ඒක ගණිතයේදී කියන්න බැහැ. ඒක අපි සාමාන්‍ය සිංහල භාෂාවේ කියන ප්‍රකාශනය. නමුත් ගණිතයේදී කියන්න ඕනේ ගණිතයේ තියෙන දේවල් පාවිච්චි කර. එතකොට ගණිතේ මොනවද තියෙන්නේ? ගණිතේ තියෙනවා සංඛ්‍යා. සංඛ්‍යා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යා නිකන් තියාගෙන ඉන්න බෑනේ. සංඛ්‍යා එක්ක වැඩ කරන්න අපිට තියෙනවා ගණිත කර්ම. ගණිත කර්ම. දැන් අපි පහසුවට අපි සාමාන්‍ය ගණිතයේදී අපි සංඛ්‍යා තියෙනවා ගණිත කර්ම වලට එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔය ගණිත කර්ම හතර තියෙනවා. එතකොට ඇත්තටම ගණිත කර්ම දෙකයි තියෙන්නේ. එකතු කිරීමයි ගුණ කිරීමයි. එතකොට අඩු කිරීම කියන්නේ ඍණ සංඛ්‍යාවක් එකතු කිරීම කියලා අපිට ගන්න පුළුවන්. එතකොට බෙදීම කියන්නේ පරස්පරයෙන් වැඩි කිරීම කියලා අපිට ගන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම ගණිත කර්ම දෙකකින් අපිට ওই වැඩේ කරන්න පුළුවන්. නමුත් වඩා පහසුවට ගණිත කර්ම අපි හතරක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට අපි ගණිතයේදී, මූලික ගණිතයේදී අපි අපේ දරුවන් සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ගණිතය දක්වා ඉගෙන ගනිද්දී ඔවුන්ට තියෙන්නේ සංඛ්‍යා සහ ගණිත කර්ම. එතකොට මේ සංඛ්‍යා සහ ගණිත කර්ම පාවිච්චි කරලා කියන්න පුළුවන් දෙයක් තමයි ප්‍රකාශනයක් කියන්නේ. දැන් අපි සංඛ්‍යාවක් කියමු පහ. පහ කිව්වම ඒක ගණිතමය ප්‍රකාශනයක්. ඇයි ඒ? ගණිතයේදී පහ කියන එක කියන්න පුළුවන්. දැන් අපි වෙන එකක් බලමු. ඍණ තුන ධන දෙක. පහ වැඩි කිරීම හතර, හතරේ වර්ගය ධන 11, සම්පූර්ණක බෙදීම ඍණ 8. ඒතකොට මේවා ගණිතමය ප්‍රකාශන. ඔකද ගණිතයේදී ඒවා කියන්න පුළුවන්. එතකොට ඒවල තමයි ගණිතමය ප්‍රකාශන කියන්නේ. එතකොට අපි දැන් ළමයි හිතනවා ගණිතමය ප්‍රකාශනයක් කිව්වම අකුරු තියෙන්න ඕනේ කියලා. අකුරුම තියෙන්නම අවශ්‍ය නෑ. අකුරු නැතත් අපි දෙක ධන තුන කිව්වොත් ඒක ගණිතමය ප්‍රකාශනයක්. අට කියලා නිකන් සංඛ්‍යාවක් කිව්වොත් ඒකත් ගණිතමය ප්‍රකාශනයක්. නමුත් අපි අකුරු පාවිච්චි කරනවා. මොනවාගේ වෙලාට දක්වි අකුරු පාවිච්චි කරන්නේ අවස්ථා දෙහකදී අපි අකුරු පාවිච්චි කරනවා. එක අවස්ථාවක් තමයි අපි යම්කිසි සංඛ්‍යාවක්, අපි කියමුක පොල් ගහක තියෙන ගෙඩි සංඛ්‍යාව දන්නේ නැත්නම් අපිට පුළුවන් සිම්බල් එක්ස් කියලා ඒක ගන්න. ඉංග්‍රීසි අකුරුම වෙන්න ඕනේ. ඕගලන්ට ඕන සිංහල අකුරක් ගන්න පුළුවන්. පොල් ගෙඩි ගාන අපිට ගන්න පුළුවන් ආයන්නේ. නැත්තම් කයන්නේ. ඒ වගේ. එතකොට නමුත් අපි ප්‍රසිද්ධ ඉංග්‍රීසි අකුරෙන් නිසා අපි ඉංග්‍රීසි අකුරු තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. එතකොට පොල් ගෙඩි ගාන දන්නේ නැත්නම් අපිට පුළුවන් එක්ස් කියලා ඒක ගන්න. ඒක අරගෙන මොනවා හරි හදලා අපි කොහෙන් හරි එක්ස් හොයා ගන්න ඕනේ. එතකොට ඒ වගේම අපි අකුරු පාවිච්චි කරන තව අවස්ථාවක් තියෙනවා. දැන් ගොඩක් අය හිතන්නේ නොදන්නා පදවලට විතරයි අපි අකුරු පාවිච්චි කරන්න කියලා. නමුත් අපි අකුරු පාවිච්චි කරනවා විචල්්‍ය වේරියබල්ස්. විචල්්‍ය කියන්නේ වෙනස් වෙනවා. දැන් අපි උෂ්ණත්වය බලන්න. මේ මොහොතේ තියෙන උෂ්ණත්වය නෙමෙයි රැයට තියෙන්නේ. එක එක වෙලාවට උෂ්ණත්වය වෙනස් වෙනවා. එතකොට අපිට උෂ්ණත්වය අපි මොනවා හරි
සමීකරණය සූත්‍රයක් හදද්දි උෂ්ණත්වය අංශක 30යි කියලා දාලා හදන්න පුළුවන්ද? බැහැ. මොකද අංශක 30 නොවන අවස්ථාවලත් ඒ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා අපි ඒකට ටී වගේ මොනහරි අකුරක් දාගන්නවා. මොකද ඒක නිතර වෙනස් වෙන එකක්. එතකොට අපි සූත්‍රයක් ටී වලින් හැදුවොත් අපිට ඒකෙන් හොයන මොනහරි දෙයක් එක එක අවස්ථාවලදී කොහොමද කියලා ලබා ගන්න පුළුවන්. එතකොට මේ අකුරු පාවිච්චි කරනවා නොදන්නා සංඛ්‍යාවකටත් ඒ වගේම වෙනස් වෙන සංඛ්‍යාවකටත්. ඉතින් මේ අකුරු පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දැනට අපොස සාමාන්‍ය පෙර දක්වා අකුරු පාවිච්චි කරන්නේ සංඛ්‍යාවලට. එතකොට ළමයි දන්නේ අකුරු ලියන විදිය. සාමාන්‍යයෙන් ගණිතයේදී අපි අගයක් ප්‍රකාශ කරන්න පොල් අපි ගහක තියෙන පොල් ගෙඩි ගාන වගේ එකක් ප්‍රකාශ කරන්න අපි ලියන්නේ සිම්පල් ලකුරු. නමුත් නමක් දැන් ජ්‍යාමිතියේ අපි රේඛාවක් අඳිනවා. රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ රේඛා ඛණ්ඩයක් කියලා අපි කියන්නේ. සාමාන්‍ය රේඛාවක් කිව්වම අනන්තය දක්වා දිගයි. එතකොට අපිට අනන්තය දක්වා දිග රේඛාවක් අපිට ඕනේ නැත්නම් අපිට කොටසක් විතරක් ඕන. අපි කියන එකට රේඛා ඛණ්ඩයක් කියලා. එතකොට ඒ රේඛා ඛණ්ඩයේ දෙපස අන්තලක්ෂ කෙරවලේ තියෙන ලක්ෂ අපි පුළුවන් නම් කරන්න. අපි වම් කෙරවලේ තියෙන ලක්ෂය A කියලා නම් කරනවා. දකුණු කෙරවලේ තියෙන ලක්ෂය B කියලා නම් කරනවා. හැබැයි ඒ වෙලාවේදී අපි පාවිච්චි කරන්නේ කැපිටල් ලකුණු. හොඳට මතක තියාගන්න ගණිතයේදී සාමාන්‍යයෙන් අගයන් සඳහා පාවිච්චි කරන්නේ සිම්පල් ලකුණු. ඒ වගේම අපි නම් මොනවාරි සඳහා අකුරක් දානවා නම් කැපිටල් ලකුණු පාවිච්චි කරනවා. එතකොට දැන් ගණිතයේ ප්‍රකාශය වලට අපි එමු. දැන් 2x + 3 කියන්නේ ගණිතයේ කියන්න පුළුවන් දෙයක්. මොකද 2 කියන්නේ සංඛ්‍යාවක්, x කියන්නේ සංඛ්‍යාවක්, ධන කියන්නේ ගණිත කර්මයක්, 3 කියන්නේ සංඛ්‍යාවක්. එතකොට ඒව ඔක්කොම ගණිතයේ තියෙන දේවල්. එහෙනම් 2x + 3 කිව්වම ඒකත් ප්‍රකාශනය. හැබැයි අපි අකුරු තියෙන ප්‍රකාශන වලට අපි කියනවා VGA ප්‍රකාශන. අද මගේ උගල ටිකක් හරිනේ සමා වෙන්න. ඉතින් VGA ප්‍රකාශන කියලා කියන්නේ අකුරු පාවිච්චි කරලා කරන ලියන ප්‍රකාශන වලට. අපි 3 + 2 කිව්වොත් ඒක සාමාන්‍ය ගණිතමය ප්‍රකාශනය. අපි කිව්ව 3x + 2 කියලා ඒක VGA ප්‍රකාශනය. ඉතින් මේ ඔක්කොම ළමයට උගන්වන්න ඕනේ ප්‍රකාශනවල අනිත් දේවල් උගන්වන්න ඉස්සෙල්ලා. නමුත් මොකද කරන්නේ අපේ සිලබස් එකේ? අපි කෙලීම ප්‍රකාශනය කියලා වචනේ පටන් අරගෙන අපි ඊට එහා මොනවාරි කියලා දෙනවා. ළමයා දන්නේ මොකද්ද ප්‍රකාශනයක් කියන්නේ කියලා. හැබැයි ළමයා බාගෙට ඉගෙන ගන්නවා. නමුත් ඒ ළමයා ඉහළට යනකොට ගොඩාක් දන්නේ නැති ඔය වගේ එකතු වෙලා අන්තිමට ඒ ළමයාට අපි හිතමු කැම්පස් යද්දී මේ දන්නේ නැති ඒවා ගැනත් හොයන්න වෙනවා. නමුත් අපි මුලේ ඉඳන් බේසික්ස් අපි ගණිතයේ පදනම මුලේ ඉඳන් ළමයෙකුට ඉගැන්වුවොත් ඒ ළමයාට ගණිතයෙන් ඉහළටම යන්න හරි පහසුයි. අනිත් ළමයින්ට ඉහළටම යන්න බැරි කමක් නැහැ. නමුත් ඒගොල්ලන් අරවක් ඉගෙනගෙන යන්න ඕන. එතකොට ලංකාවේ ළමයින්ගේ ගණිත දැනුම ඇත්තටම ළමයින්ගේ දැනුම නෙමෙයි ඥානය බුද්ධිය ඒවක හරි ඉහළයි. ගණි ලංකාවේ ළමයින්ට හොඳට හිතන්න පුළුවන්. හැබැයි ලංකාවේ උගන්වන්නේ
හොඳ ක්‍රමයකට නෙමේ. අපි පොඩි කාලෙන් දන්වත් අපිත් දන්නේ ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. තාමත් තමයින්ටු ගන්නන්නේ ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රකාශනය හැබැයි ප්‍රකාශනය ගණන් හදන්න ගන්නවා. එහෙම ගණන වැඩක් තියෙනවද? දැන් අපි බලමු සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔය දක්ෂ ළමයෙක්ගෙන් හරි අහන්න සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ළමයින්ට හරියට කියාගන්න බෑ. උදාහරණයක් ලියන්න කිව්වොත් ලියයි. හැබැයි මොකද සමීකරණ කියලා ඇහුවොත් ළමයි දන්නේ නැහැ. එතකොට සමීකරණයක් කියන්නේ ප්‍රකාශන දෙකක් සමාන කිරීමකින් සම්බන්ධ කරාම තමයි අපිට සමීකරණයක් ලැබෙන්නේ. එතකොට 2+3 සමානයි 5 කිව්වොත් ඒ සමාන කිරීමේ වම් පැත්තේ තියෙන 2+3 දකුණු පැත්තේ තියෙන 5 එතකොට ඒ දෙකම ප්‍රකාශන දෙකක්. ඒ දෙක සමාන කරලා තියෙන්නේ. එතකොට 2+3 සමානයි 5 කියන එකේ 2+3 සමානයි 5 කියන එක සමීකරණයක්. එතකොට අපි බලමු සමීකරණය විසඳනවා කියන්නේ මොකක්ද කියලා. දැන් 2+3 සමානයි 5 කියන සමීකරණය විසඳන්න ඕනේද? විසඳන්න දෙයක් තියනවද? ඒක විසඳන්න දෙයක් නැහැ. සමීකරණයක් විසඳනවා කියන්නේ ඒ සමීකරණේ නොදන්න අකුරු, එහෙම නැත්නම් වෙනස් වෙන අකුරු තියෙනවා නම් ඒවට ගන්න පුළුවන් අගයන් හොයන එක තමයි. ඒතර උදාහරණයක් වශයෙන් 2x+3 සමානයි 5 කියලා ගමු. එතකොට අපි මේ x කියන්නේ කීයද කියලා හොයන්න පුළුවන්. x කියන්නේ අපිට සමීකරණය මේ x උක්ත කරගෙන ඒක හොයන්න පුළුවන්. ඒක හොයන්න ළමයිට උගන්වනවා. නමුත් ඒ ළමයා දැනගන්න ඕනේ මුල ඉඳන් සංඛ්‍යා කියන්නේ මොනවද? ගණිත කර්ම කියන්නේ මොනවද? අකුරු දාන්නේ මොනවටද? එතකොට ප්‍රකාශන කියන්නේ මොනවද? සමීකරණ කියන්නේ මොනවද? ඒ මොකක්වත් ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි සමීකරණ විසඳන්න දන්නවා. දැන් ඇත්තටම ගණිතයේ ඒ ලෙවල් ගණිතය කරන අය වුණත් අපි සංඛ්‍යාවකුයි ඉලක්කමකුයි අතර වෙනස දන්නේ. සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ඉලක්කමක් කියන්නේ මොකද්ද? වෙනස දන්නේ. අපි දැන් අපි කියමුකෝ 5ක් කියලා. රයිට්. 5 කියන්නේ මේ මෙතන 5ක් තියෙනවානේ. 5 කියන එක අපිට කියන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. අපිට කටෙන් කියන්න පුළුවන් 5යි කියලා. එතකොට අපි කටෙන් කිව්වහම අපි කියනකොට ළමයි 5 දෙනෙක් ඉන්නවද පන්ති? එතකොට ඒ 5 කියන්නේ සංඛ්‍යාවක්. නැත්තම් අපිට මේ වගේ ඇඟිලි වලින් පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපි දැන් සාමාන්‍යයෙන් ලිවීමේදී අපි 5 කියලා මෙහෙම ලියනවා. එතකොට ඒ ලියනන පාවිච්චි කරන රූපේ ඒ රූපේ තමයි ඉලක්කම කියන්නේ. අපි සාමාන්‍ය ගණිතයේදී ඉලක්කම් 10ක් පාවිච්චි කරනවා. බිංදුව 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 අන්නේ ඉලක්කම් 10. ඒ ඉලක්කම් 10 පාවිච්චි කරලා අපි ඕනෑම සංඛ්‍යාවක් ලියනවා. එතකොට දැන් අපි 5 කියන එක පොතේ ලිව්වා. මෙහෙම 5 පොතේ ලිව්වම ඒ පොතේ ලියලා තියෙන සංකේතය තමයි ඉලක්කම කියන්නේ. ඒකට වටිනාකමක් නැහැ. හැබැයි
සංඛ්‍යාව කියන්නේ ඒ සංකේතයෙන් දක්වන වටිනාකමට. ඇගිලි පහක් කිව්වම එතන වටිනාකමක් තියෙන ඇගිලි පහක් කියන එක. අන්න සංඛ්‍යාව කියන්නේ අපි මොනහරි සංඛ්‍යාවක් කියන්නේ යම් කිසි වටිනාකමක් තියෙන ප්‍රමාණයක් අපි පහ කියලා මෙහෙම ලියන්නේ. අන්න ඒ ලියන එක සංකේතය. ඒ ලියන එකට නැත්තං ඉලක්කමක්. ඉලක්කමට වටිනාකමක් නැහැ. පහ කියන එක ඉලක්කමක් විදියට ගත්තොත් වටිනාකමක් නැහැ. පහ කියන එක සංඛ්‍යාවක් විදියට ගත්තොත් ඒකට වටිනාකමක් තියෙනවා. ව්‍යාපීල් ගමුකෝ 23. 23 කියන කියන්නේ අපි හිතමු අපේ පන්තියේ ළමයි 23ක් ඉන්නවා. එතන ළමයි ප්‍රමාණයක් දක්වන්නේ යම් කිසි වටිනාකමක් දක්වන්නේ. එතකොට 23 අපි ළමයි ප්‍රමාණයක් ගැන කතා කරනවා නම් ඒක සංඛ්‍යාවක්. නමුත් අපි 23 පොතේ ලියද්දී අපි 23 කියන සංඛ්‍යාව ලියන්න අපි ඉලක්කම් දෙකක් පාවිච්චි කරනවා. 2යි 3. එතකොට 2 කියන්නේ අපි 23 ලියන්න පාවිච්චි කරන එක ඉලක්කමක්. 3 කියන්නේ 23 ලියන්න පාවිච්චි කරන අනිත් ඉලක්කම. එතකොට ළමයි දන්නේ මේ ඉලක්කමක් කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? අද ලංකාවේ ඒ ලෙවල් මැස් කරන අයවත් ගොඩක් දන්නේ නැහැ. දන්නා ඉන්නවා ටිකක්. නම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ ඇයි? දන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ අඩුපාඩුව නෙමෙයි. දන්නේ නැත්තේ ගුරුවරුන් එයාලට බේසික් එකේ ඉඳන් මුලින් ඉඳන් කියලා දීලා නැහැ. එතකොට ඒක ගුරුවරුන්ගේ අඩුපාඩුවකුත් නෙමෙයි මට හිතෙන්නේ. එහෙම කියලා දෙන ගුරුවරු ගොඩක් හොඳයි. නමුත් එහෙම කියලා දෙන්න අපේ සිලබස් එකේ හැටියට සෑහෙන කාලයක් යනවා. එහෙම කියලා දුන්නනම් මේ ළමයින්ට ලංකාවේ ගොඩක් ළමයින්ට ගණිතය අමාරුයි කියන එක වෙන්නේ නැහැ. ඇයි ළමයි භාගෙට උගන්නන්නේ? භාගෙට උගන්නන එක ළමයට තේරෙන්නේ නැත්නම් ඒක අමාරුයි. පුළුවන් ළමයා එහෙම එහෙම අල්ල ගන්නවා. අල්ලගෙන ඒ ළමයා වුණත් හරියට ඉගෙනගෙන නැහැ. එතකොට දැන් මම සමීකරණ වලට ආයෙන්නම්කෝ. දැන් අපි සමගාමි සමීකරණ යුගලයක් බලමු. අපි ගමු x ධන y සමානයි 3යි. x ඍණ y සමානයි 1යි. එතකොට මේක විසඳන්න දන්නවනේ ළමයි. 9 වසර, 10 වසර, 11 වසර අවුරුදු 3ේම සමගාමි සමීකරණ විසඳන්න කියලා දෙනවා. එතකොට ඕක විසඳුවාම ළමයින්ට උත්තරේ එනවා x කියන්නේ 2යි, y කියන්නේ 1යි කියලා. එතකොට මම අහනවා ළමයින්ගෙන් දැන් මේ සමීකරණ දෙකට විසඳුම් කීයක් තියෙනවද කියලා. විසඳුම්. එතකොට ළමයි ගොඩක් අය කියන්නේ 2ක් තියෙනවා කියලා. එතකොට මම අහනවා මොනවාද විසඳුම් දෙක? x සමානයි 2 කියන්නේ එක විසඳුමක්, y සමානයි 1 කියන්නේ තව විසඳුමක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ සමීකරණ යුගලේ අපි විසඳනවා කියලා විසඳන්නේ එක විසඳුමක්. මොකක්ද ඒ විසඳුම? x සමානයි 2 කියන එකයි, y සමානයි 1 කියන එකයි. එතකොට අපි බලමු. එතකොට ඒ තාම ළමයි දන්නේ සමහරකට ගොඩක් වැඩි හිටියොත් දන්නේ සමීකරණ සමගාමී සමීකරණ වල විසඳුම කියන්නේ මොකද්ද කියලා. තාම මම කිව්වෙත් නැහැ. හරි. දැන් අපි බලමු x ධන y සමානයි 3 කියලා පළවෙනි සමීකරණේ. අපි දැන් මම ඇහුවොත් ඔය පළවෙනි සමීකරණයට විසඳුම් කීයක් තියෙනවද? එතකොට සමීකරණයක කියන්නේ සමීකරණයක විසඳුම් කියන්නේ ඒ සමීකරණයට
නොදන්නා පදවලට ගැලපෙන අගය. එතකොට දැන් එකතු කරාම තුන වෙන අගයන් හැම එකක්ම මේකෙ විසදු. දැන් එක්ට දෙකයි වයිට එකයි ගත්තොත් දෙකයි එකයි තුනයි. එක එක්ස් දෙකයි වයි එකයි කියන්නේ එක විසඳුම. අපි ගමුක එක්ට තුනයි වයි එක්ට තුනයි වයිට බිංදුවයි. එතකොට තුන දන්න බිින්දුව කියන්නේ තුනයි. අපිලිව එක්ස් දන වයි සමානයි තුන කියන එකන ඒකත් කෙලපෙනවා. එමනම් එක්ස් තුනයි වයි බිින්දුවයි කියන්නේ එක විසඳුම. අපි ගමු එක් සතරයි වෛරින එකයි. එක් සතරයි වෛරින එක එකතු කරාමත් එන්නේ තුනයි. එහෙනම් ඒකත් විසඳුමක්. අපි ගමු එක්ට ඍණ පහ. එක්ට ඍණ පහයි වයිට ධන අටයි ගමු. එතකොට එන්නේ එකතු කරාම තුනයි. එහෙනම් එක්ස් ඍණ පහ එක් සමානයි ඍණ පහ වයි සමානයි අට කියන එකත් විසඳුම. එතන මට අද පොඩ්ඩක් සනීප නෑ. ඉතින් ඒකයි මගේ කටහඬ වෙනස් වෙලා ඒකට සමාවෙන්න ඕනේ. රයි. එතකොට දැන් අපි බලමු එක්ස්ට දසම ගණන්ග. අපි දාමු එක්ස්ට දෙකයි දසම් පහ. එක්ස් දෙකයි දසම දාලා වයිට දසම් පහක් දාමු. එතකොට ඒ දෙක එකතු කරාමත් තුනයි. එහෙනම් මේ එක් දන වයි සමානයි තුන කියන්නේ සමීකරණයේ විසඳුම් තියෙන අනන්ත ගානය. ඕන තරම් හොයන්න පුළා. එක්ට අගයන් දදා එක්ට අගයන් දදා ඊට අදාළ වයි අගේ ගත්තොත් අපිට ඒක විසඳුමක් වෙනවා. එකැන එක්ට කැමැති ගානක් දාන සීය දැම කියමුකු. එකට එතකොට වයිට දාන්න ඕනේ ඍණ අනූහත. එතොට සීයයි රින හනුවත එකතු කරාම තුනේනවා. එනම් එක් සමානයි සීයයි වයි සමානයි රින හනුව හතයි කියන්නේ ඒ සමීකරණය විසඳුමක්. එතට ඔය වගේ දසම සංඛ්‍යා භාග සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ඔය වගේ ඕන එකක් එක්ට දාලා ඊට අදාළ වයි එකක් ගන්න පුළුවන්. ඒක විසඳුමක්. එතොට අපිට පේනවා මේ සමගාම සමීකරණයක මේ විසුදුම් අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට සමගාම සමීකරණයක එක සමීකරණයක් ගත්තොත් විසුදුම් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට සමගාමි සමීකරණයක අනිත් සමීකරණය ගත්තත් විසුදුම් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එන සමීකරණ සමගාමි සමීකරණ යුගලයේ අපි විසුදුම කියලා මොකද්ද හොයන්නේ? දැන් අපි හෙව්වම එන්නේ එක් සමානයි දෙකයි වයි සමානයි එකයි. අන්න ඒ අගයන් දෙක පළවෙනි සමීකරණයට ගැලපෙනවා. එක් දන වයි සමානයි තුන කියන එකට එක් දෙක දැම්මම වයිට එක දැම්මම සමීකරණය දෙපැත්ත ගැලපෙනවාද? ගැලපෙනවා. ඊළඟට එක් දෙකයි වයිට එකයි දාලා අපි බලමු එක් ඍණ වයි සමානයි එක කියන දෙවිනි සමීකරණය. ඒක එක්ස්ට දෙකයි වයිට එකයි දැම්මාම එක්සින වයි සමාන එක කියන එකේ විසඳුම එනවාද? නැත්තං වමයි ලකුණයි සමානව එනවාද? එනවා. එනම් අපිට පේනවා මේ විසඳනවා කියල අපි අරන්තියෙන්නේ පළවෙනි සමීකරණයටත් පොදු දෙවැනි සමීකරණයටත් පොදු පොදු විසඳුමක්. එතකොට පළවෙනි සමීකරණයට අනන්ත ප්‍රමාණයක් විසඳුම් තියෙනවා. දෙවැනි සමීකරණයට අනන්ත ප්‍රමාණයක් විසඳුම් තියෙනවා. ඒ දෙන්නටම පොදු විසඳුමක් තියෙනවා. ඒ දෙන්නට පොදු නොවන විසඳුම් පළවෙනි සමීකරණයේ තියෙන විසඳුම පොදු විසඳුමව ඇරුණාම පළවෙනි සමීකරණයේ තව විසඳුමක් ඒක දෙවෙනි සමීකරණය විසඳුමක් වෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි සමීකරණයේ තව විසඳුමක් ඒක පළවෙනි සමීකරණය විසඳුමක් වෙන්නේ නැහැ.
ඒනම් අපි මේ සමගාමී සමීකරණ කියලා හොයන්නේ උත්තරේ විසඳුම කියලා හොයන්නේ ඒ සමීකරණ දෙකට පොදු විසඳුම. මේක ළමයට උගන්වන්නේ ඒක ගුරුවරයාගේ වරද කියලා මට කියන්න බෑ. ළමයට උගන්වන්න ඇත්තේ ළමයට එහෙම උගන්වන්න කියලා මඟ පෙන්වලා නෑ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකට වග කියන්න ඕනේ. දැන් තියෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳන් උවදන්නේ. මම පොඩි කාලේ ඉඳන් උසස් පෙළ වෙනකන් මම දන්නේ නැහැ සමගාමි සමීකරණේ විසඳුම කියන්නේ මොකක්ද කියලා. මට උගන්වලා තිබ්බේ නැහැ. කොහොම හරි මම ගණිතේම තමයි ඉදිරියට ගියේ. එතකොට උසස් පෙළ කරා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිත විශේෂ උපාධිය කරා අවුරුදු 4ක්. ගණිත විශේෂ උපාධිය කරලා ඊට පස්සේ පශ්චාත් උපාධියක් කරාම මේවා කරනකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ අපිට හරියට උගන්වලා නැහැ හැමදේම. අපි බලමු ඕනම දෙයක් ගත්තාම ඒකේ මූලික පදනමේ ඉඳන් උගන්වලා නැහැ. ඕනම දෙයක් ප්‍රස්ථාරයක් ගත්තොත් ළමයි දන්නේ ප්‍රස්ථාරය කියන්නේ මොකද්ද කියලාවත්. හැබැයි ප්‍රස්ථාර ගණන් හදන්න උගන්වනවා. එතකොට අර්ථයක් දන්නේ කටපාඩමින් ඉගෙන ගන්නවා. හරියට මුල දන්නේ නැතුව කොහොමද අග තේරුම් ගන්න. ළමයි ඔය හදන්නේ කියලා දෙන විදිය බලාගෙන කටපාඩමින් තේරුමක් අරගෙන නෙමෙයි ගොඩක් ළමයි හදන්නේ. ටික දෙනෙක් ඉන්නවා තේරුම අරන් හදන, ටික දෙනෙක් ඉන්නවා තේරුම හොයන් යන, ටික දෙනෙක් ඉන්නවා ප්‍රශ්න අහලා එක්කෝ ඉන්ටර්නෙට් එකෙන් බලලා කොහෙන් හරි තේරුම හොයන් ගිහලා හරියට තේරුම් ගන්න අය. එහෙම ළමයි ඉන්නේ බොහෝම ස්වල්පයයි. අපේ දක්ෂ ළමයි වුණත් ඒ ළමයින්ට හරියට උගන්වලා නැති නිසා ඒගොල්ලෝ දන්නේ බාගෙට. නැත්තම් අපේ ළමයි හරි දක්ෂ ළමයි ඉන්නෝ ළමයින්ට කියලා දෙන්න නැත්තම් මොකද කරන්නේ? එතකොට මගේ අදහස අපි මේ ලංකාවේ ගණිතය අධ්‍යාපනය ළමයින්ට හරි හැටි දෙන්න ඕනේ. හරි හැටි මුලින්දම් එක කියන්නේ මොකක්ද, එක කියන සංඛ්‍යාව මොකක්ද, එක කියන ඉලක්කම මොකක්ද, අන්න ඒකෙ පටන් ළමයට කියලා දෙන්න ඕනේ. උසස් පෙළ ළමයිවත් සංඛ්‍යාව ඉලක්කමයි අතර වෙනස දන්න නැත්නම් ආයි මොන කතාවද? ඒකයි ළමයින්ට බැරි. ලංකාවේ ළමයින්ට ගණන් බෑ. ලංකාවේ දැන් මාත් එක්ක ගණිත විශේෂ උපාධිය කරන්න මාත් එක්ක ළමයි 9 දෙනයි හිටියේ. අනිත් විශේෂ උපාධි කරන්න දැන් කම්පියුටර් වගේ එකක් කරන්න ළමයි සෑහෙන ඉන්නවා 30-40. මොකද කම්පියුටර් උගන්නද්දී ඒගොල්ලන්ට මූලික පදනමේ ඉඳන්ම උගන්වනවා. එතකොට ඒ වගේ විද්‍යාව උගන්නද්දී මුලින්දම උගන්වනවා. ගණිතයේදී විතරක් මුල කියලා දෙන්නේම නැහැ. සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද, ඉලක්කමක් කියන්නේ මොකද්ද කියලා එකේ පන්ති ඉඳන් ඒ ලෙවල් පන්ති වෙනකන්වත් කියලා දෙන්නේ නැහැ. ළමයි ඔය වෙනස හොයාගන්නේ විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා. එතකොට ඒ ළමයින්ට ඒවයි වෙනසක් හොයන්න වෙලා තියෙනවා. තව අලුත් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. ඉතින් අපේ ළමයි විශ්වවිද්‍යාලයට ගියාම එතනත් දක්ෂකම බොහොම අඩුයි. බොහොම ටික දෙනයි ගණිතය තෝරගන්නේ. ඉතින් ඇයි අපි මෙහෙම කරන්නේ? දැන් මට වයස 56යි. අවුරුදු
මරත් කලින් අපේ තාත්තලත් එහෙම ඉගෙන ගන්න ඇති. මන් දන්න ඒක. නමුත් මම දන්නවා මගේ අවුරුදු 56න් අඩු ගානේ අවුරුදු 50ක් විතර එනකන්වත් මට එහෙම කවුරුවත් ඉගෙනුවේ නැහැ. මම ගණිතයේදී ලංකාවේ ඉහළම විභාගයක් පාස්. හැබැයි මට ගණිතයේදී ඔය වගේ හරියට කියලා දුන්න කිසිම කෙනෙක් නැහැ. මට මගේ අම්මා තමයි මුලින්ම ගණිතයේ 1 2 3 ඉගැන්නුවේ. එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. එයාගෙන් ඉඳන් අපිට විශ්වවිද්‍යාලයට එනකම් ගණිත උගන්වපු කිසිම ගුරුවරයෙක් කිසිම පොතක මේ මූලික අධ්‍යාපනය ගණිතයේ දීලා නැහැ. ඉතින් ඒකයි ළමයින්ට ගණන් අමාරු. අපි ළමයින්ට දොස් කියලා හරියන්නේ නැහැ. ගුරුවරුන්ටත් ඉතින් දොස් කියන්න බෑ. මොකද ගුරුවරුන් දීලා තියෙන වැඩ කරන්නත් වෙලා මදි. ඉතින් කොහොමද ගුරුවරු මුලින්දා කියලා දෙන්නේ? සමහරවිට ගුරුවරු දන්නේත් නැහැ සමහර දේවල්. ගුරුවරු දන්නේත් නැහැ. මම අපේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා සහ ඔය ගණිත කර්ම තියෙන පද්ධති ඒක ඔක්කොම එකට ගත්තම සංඛ්‍යා පද්ධතියක් වෙනවා. මම අපේ දැන් පොඩි ළමයි ඕ ලෙවල් එකෙන් ඉගෙන ගන්න සංඛ්‍යා පද්ධතිය ගැන හරියට දැනගත්තේ මම වෙනස් සංඛ්‍යා පද්ධති ගැනත් ඉගෙන ගනිමි. දැන් ඔය කුලක වලට තියෙනවා ගෲප් තියරි කියලා. ගෲප් කියන්නේ කුලක. ඒවත් හරියට උගන්වන්නේ නැහැ. ග්‍රාෆ් නැත්තම් ප්‍රස්තාර. ප්‍රස්තාරයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නේ කැම්පස් කියලා. නමුත් අපිට ඕක උගන්වන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට ප්‍රස්තාර 9 වසරේ ඉඳන් උගන්වනවා. ඕක උගන්වන්න ඕනේ 9 වසරේදී. 9 වසර වැඩයි අපි කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක නෙමෙයිද ලංකාවේ ළමයි මෙච්චර ගණිතයට දුර්වල? ඒක නෙමෙයිද? ඉතින් මම මේ ගැන පෝස්ට් දැම්ම ඕන තරම්. නමුත් කවුරුවත් ලයික් එකක්වත් දාන්නේ නැහැ. කමෙන්ට් එකක්වත් දාන්නේ නැහැ. ඒ ඔය FB එකේ ලයික් කමෙන්ට් දැම්මොත් තමයි ඒවා යන්නේ, හැමෝම අතර යන්නේ. ඉතින් මම එකේ මේ ගැන ලිව්වා 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 ලයික් ඇටෙන්නෙත් නෑ, කමෙන්ට් ඇටෙන්නෙත් නෑ. බලන කෙනා පොඩ්ඩක් බලලා එක සම්පූර්ණයෙන් කියවලා කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ලයික් එකක් දානවා, කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් හොඳ කමෙන්ට් එකක් දානවා. එච්චරයි. ඕක යන්නේ නෑ දිගටම. මේක යන්න ඕනේ රට පුරා යන්න ඕනේ. මේක මේ සිලබස් හදන අයගේ ඔළුවට යන්න ඕනේ. මෙහෙම ගියොත් තමයි ලංකාවේ ගණිතය හැදෙන්නේ. මේ ගණිතය කියන එක තව අංශ ගොඩකට අවශ්‍යයි. ගණිතය අවශ්‍ය නැති වෙන තැනක් නෑ වගේ. විද්‍යාවට අවශ්‍ය හැම දෙයකටම අවශ්‍යයි. ඒ විද්‍යාවේ වුණත් මොනවාහරි මූලද්‍රව්‍ය මොනවාහරි ඒවටත් ගණිතේ එනවනේ. බර නැත්නම් ස්කන්ධය ඒ වගේ. එතකොට ළමයි ඉලක්කම මොකද්ද කියලා දන්නේ, සංඛ්‍යාව මොකද්ද කියලා දන්නේ නැත්නම් ළමයි අර වගේ තිඟන ගන්නේ බාගෙට. ඒකේ විද්‍යාත්මක විද්‍යාව ගත්තොත් විද්‍යාත්මක පැත්ත හොඳට ඉගෙන ගත්තත් ඒකේ ගණිතය ගෑවිලා තියෙන කොටස ළමයා හරියට ගන්නෑ. ඉතින් මේක ඉක්මනට වෙනස් කරන්න ඕනේ නේද? දැන් මගේ ජීවිත කාලය අවුරුදු 56 පුරාම මේක තියෙනවා නම් තාමත් හැදිලා නැත්තම්
ඇයි අපි එකුතු වෙලා ඕක හදන්න නැත්තේ? මම්මගේ සහෝදර ගුරුවරුන්ගේ ආයචනා කරලා වැඳලා ඉල්ලනවා. ඔබතුමල්ලා උගන්නනකොට ළමයිව තාම සිලබස් එකට දැම්මේ නැතත් ඔබතුමල්ලා ළමයින්ට උගන්නනකොට මුල ඉඳම්ම බේසිකිකේ ඉඳම්ම දරුවන්ට උගන්වන්න. කාලය ගියාට කමන්නේ. ඔබතුමාට පන්තිය වෙලාවේ කාලය මදිනම් පාසලෙන් පසු හරි මේ විස්තරේ දෙමව්පියන්ට ගුරුවරු මේ විදුහල්පතිතුමන්ලාට කියලා වෙලාවරන් ළමයින්ට උගන්වන්න. මම දැන් උගන්නනකොට එහෙමයි උගන්වන්නේ. කවුරුහරි කැමති නම් ඒ විදිහට ඉගෙන ගන්න මගේ ළඟට එන්න. එතකොට මේ මම මේ සාමාන්‍යයෙන් නොමිලේ උගන්නන්න තමයි කැමති. මම නොමිලේම ඉගෙන ගත්තා. දැන් මම ගණිතය පිළිබඳ ඉහළටම ඉගෙනගෙන තියෙන්නේ. නොමිලේම උගන්නන්න කැමති. මම කොරෝන කාලේ ළමයි 2000කට විතර නොමිලේම ඉගෙනුවා. නමුත් මට දැන් මං ටිකක් අසනීපයි. මට දැන් මගේ අසනීප බලපත්‍ර අසනීප 10ක් විතර තියෙනවා. මට බෙහෙත් වලටම යනවා මාසෙට 35,000ක් විතර. ඉතින් දැන් මං උගන්නන්නේ මොකද සනීප නැති ඉඳ ගෙදර ඉන්නේ. හැබැයි ගෙදර මට ළමයින්ට උගන්වන්න පුළුවන්. නමුත් මට පොඩි ගාණක් හරි ගන්න වෙනවා. මොකද මම තව බෙහෙත් අරගෙන මං ටිකක් කල් ජීවත් වෙන්න ඕනේ මේ ක්‍රමේ ලංකාවේ ගෙනියන්න. ඉතින් මම ආසයි නොමිලේ උගන්වන්න. මම පුළුවන් තරම් බලනවා නොමිලේ උගන්වන්න. ඔබට පුළුවන් නම් මම ළමයි හොයාගන්නම්. අසරණ දක්ෂ ළමයි. ඉස්සරම අපි ගණිතයේ අසරණ දක්ෂ ළමයින්ට උගන්වමු. එතකොට ඒ ළමයි තව ළමයින්ට උගන්වයි. දක්ෂ ළමයින්ට මුල ඉඳන් ඉගැන්වුවාම ඕක යනවා ලංකාව පුරා. එතකොට මට හොයාගන්න පුළුවන් දක්ෂ දුර්වල ළමයි පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. දක්ෂ ගණිතයට දක්ෂ ළමයි මුල ඉඳන් උගන්වන්න මට ළමයි හොයාගන්න පුළුවන්. ඔබතුමන්ලා කවුරු හරි ඉන්නවා නම් ඒ ළමයින්ට ඒ ඉගෙන ගන්නවට මාසෙට කීයක් හරි දෙන්න. කවුරු හරි ඉන්නවා නම් ස්පොන්සර් කරන්න. මම ළමයිව සම්බන්ධ කරලා දෙන්නම්. ඔබතුමන්ට මේක ලොකු පිනක්. මං අසරණ ළමයෙක්. හමු වුණාම දැන්ටමත් ළමයි කීප දෙනෙක් මගෙන් ඉල්ලලා තියෙනවා නොමිලේ උගන්වන්න. නමුත් මට බෙහෙත් ගන්න ඕනේ. ඒ වගේ කාරණා ගොඩක් තියෙන නිසා මට ආදායමක් නැහැ. මොකද මං ගුරු වෘත්තිය දැන් කරන්න බෑ සනීප නැති නිසා. ඒ හින්දා පොඩි ගාණක් හරි අය කරන්න වෙනවා. ඒත් මම කැමැත්ත නොමිලේම උගන්වන්න. කොරෝන කාලේ මං ළමයි 2000කට විතර නොමිලේ ඉගෙනුවා. සල්ලි තියෙන අයගෙන් ෆෝන් ළමයින්ට දුප්පත් අසරණ ළමයින්ට සල්ලි තියෙන අයගෙන් මුදල් ඉල්ලලා ෆෝන් අරන් ගිහිල්ලා තිනවා මං. එකපාරක් ගියා 70ක්ම කිලෝමීටර් 200 ගානක් දුර මේ ළමයෙකුට ෆෝන් එකක් දෙන්න. ඒ ළමයා මගේ නොමිලේ කරන ඔන්ලයින් පන්තිවල දවස් කිහිපයක් ඇවිල්ලා ඊට පස්සේ නැවතුණා. මම හොයලා බැලුවා ඇයි නැවතුනේ. ඒ ළමයාගේ නැන්දා කෙනෙක්ගේ ගෙදර දුර ගිහිල්ලා
ඒ නැන්දගේ ෆෝන් එකෙන් තමයි පන්ති කරන්න. එතකොට ඒ නැන්දට බබෙක් හම්බවෙන්න. ඉතින් නිතර මෙහෙ යන්න කරදර නිසා ඒ දරුවා ඔන්ලයින් පන්තියන එක නැහැත්තුව. එතකොට මම මුදල් තියෙන අයට කතා කරලා එයාට අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දුන්න. මට අසනීප නිසා මට උදව් කරන්න අමාරුයි. නමුත් මම ඕහමාරි වෑයම් කරලා උදව් හොයල දෙනවා. ඉතින් මෙතන දෙකොට්ටාශයක් ඉන්නවා. මේක මට ලංකාවේ හැමළමයටම මුල ඉඳම් ගන්නන්ඩ ඕනේ. හැබැයි දක්ෂ ළමයි ඉන්නා අද පොට්ටිකවත් ගන්න බෑ. ඒ වගේම සල්ලි තීනය ඉන්නවා අද අරක්කුවලට ඔය වගේ අනවශ්‍ය දේවල්වල වියදම් කරන. ඒවට වියදම් කරට කමන්න ඔබට පුළුවන් නම් එක ළමයෙක් වෙනුවෙන් මුදල් වියදම් කරන්න. මං ඒ ළමයට උගන්වන්න, හරි ගණිතය උගන්වන්න. අනිත් එක අද ළමයි දන්නේ හරියට ගණිතය ලියන්නත්. ගණිතය උගන්වන්නත් ඕනේ, ගණිතය හරියට ලියන්නත් ඉගෙන ගන්න ඕනේ. මං ඒ සියල්ල ළමයින්ට කියලා දෙන්න. මට BSc ගණිත විශේෂ උපාධියක් තියෙනවා, පශ්චාත් උපාධියක් තියෙනවා. ඉතින් මම අල්ලගෙන තින්නේ වැඩි. මුලින්දම කරන්න ඕනේ ක්‍රමය අල්ලගෙන තියෙනවා. එතකොට ඒක බෙදා හරින්නයි දැන් තියෙන්නේ. මම පටන් ගන්න. මං අනිත් ගුරුවරුන්ටත් ආයෝජන කරනවා. වැඳලා කියනවා. වැඳලා කියනවා. ගණිතය උගන්වද්දී දරුවන් මොනතරම් දක්ෂ වුණත් දරුවන්ට මුල ඉඳන් කියලා දෙන්න. එකේ ඉඳන් කියලා දෙන්න. එතකොට ලංකාවේ ටික කලක් යද්දී අවුරුදු දෙක තුනක් යද්දී ගණිතයට ලක්ෂ ළමයි ඕනේ තරම් හොයාගන්න පුළුවන්. එතකොට කවදාවත් ගණිතය දරුවන් ලංකාවේ දරුවන් ගණිතයට දුර්වල දරුවන් වෙන්නේ නැහැ. ඉතින් දැන් මම දැන් මේකෙන් මම වීඩියෝ එක දැම්මහම ඔබේ දරුවට ඔබට වියදම් කරන්න අමාරු නම් නමුත් ඔබේ දරුවා දක්ෂ නම් අදක්ෂ අයට උගන්නන්නේ නැහැ කියන්නේ අදක්ෂ අයටත් උගන්නනවා. විශේෂයෙන්ම දක්ෂ අයට මුලින් අපි ගන්නුවොත් ඒ දක්ෂ ළමයි තව දක්ෂ ළමයින්ට කියලා දෙයි. ඉතින් මගේ ළඟට එන මුදල් නැහැ, මගේ පුතාව එවන්න ආසයි කියන හැමෝන්ටම මම උදව් කරන්න බලනවා. හැබැයි ඒ වෙනුවෙන් ස්පොන්සර්ස්ලා හිටියනම් හොඳයි. ඔබට සල්ලි තියෙනවා නම් ලංකාවේ දක්ෂ හෝ දුර්වල කම වුණත් ළමයෙක් වෙනුවෙන් වියදම් කරන්න ඔබ කියන්න මට. මම ඔබවයි ඒ දරුවවයි මමයි ඉන්න වට්සප් ගෲප් එකක් හදලා ඒකේ සියලුම දේවල් දානවා. ඒ වගේම Google ෂීට් එක දරුවා පන්ති කරන දවස, දරුවා ඉස්කෝලේ විභාගෙට ගන්න ලකුණු, දරුවට මං කරන විභාගවල ලකුණු, ඒ හැම දෙයක්ම දානවා එක්සෙල් ෂීට් එක. ඒ එක්සෙල් ෂීට් එක දරුවට වියදම් කරන කෙනාටත් යවන්න ඕන වෙලාවක බලන්න පුළුවන්. තමන්ගේ ෆෝන් එකෙන් ඕන හරි කම්පියුටර් එකෙන් හරි ඕන එකකින් බලන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවට Google ෂීට් කියලා ඒකෙන් බලන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ දෙමාපියන්ටත් ඕනනම් බලන්න පුළුවන්. ඒ වගේ දරුවා කොහොමද මේ නැගී හිටින්නේ කියලා. ඉතින් මම මේක විනවිද භාවයක් ඇතුව කරන්නේ. මම පොරොන්දු වෙනවා
මම ඔබල කවුරු හරි ළමයෙක්ට උදව් වෙන්න කැමති නම් ඔබට ඒ ළමයා වෙනුවෙන් යම් කිසි මුදලක් මට ෆීස් වශයෙන් ගෙවන්න පුළුවන් නම් ඔබ මට කියන්න. ඒ වගේම උදව් අවශ්‍ය දරුවන් මට කියන්න, මම ඔයගොල්ලෝ සම්බන්ධ කරලා මට පුළුවන් ලොකු මෙහෙවරක් කරන්න. ඇත්තටම මම නොමිලේ කරනවා. මට මම පොඩ්ඩක් කියන්න මගේ අසනීප ගැන. මාගේ මේ හදවත මෙන්න මෙතනට මැෂින් එකක් දාලා තියෙනවා. මේ මැෂින් එක මගේ හදවත නවතිනවා. මේ මැෂින් එක හදවත නැවතුනාම මේ මැෂින් එක නැත්තම් මම මැරෙනවා. මේ මැෂින් එකෙන් කරන්ට් එකක් හදවතට යවනවා හදවත නැවතුන ගම. ඒ කරන්ට් එක කරන්ට් ෂොක් එකෙන් තමයි ආයි හදවත පණ ගන්නවන්නේ. එතකොට ඒක විතරක් නෙමෙයි, මට තියෙනවා පාකින්සන් දෙලි. මගේ මොලේ සෛල යම් ප්‍රමාණයෙන් මැරිලා. එතකොට මගේ කෙටි මතකය දැන් එන්න එන්න අඩු වෙනවා. මට තියෙනවා දීර්ඝ මතකය තියෙනවා. කෙටි මතකය සෑහෙන්න අඩු වෙලා. ඉතින් ඒ වගේම සයිටිකා ඒ වගේ ලෙඩ 10ක් විතර තියෙනවා. ඉතින් ඒකට බෙහෙත් ගන්න ඕනේ, දරුවන් ගිගනීමට වියදම් කරන්න ඕනේ. ඒ හැම එකම අම්මගේ පඩියෙන් විතරක් කරලා බෑ. ඉතින් ඒකයි මම හම්බ කරන්නේ. දැන් මගේ ෆෝන් එකේ බැටරි අඩු වෙගෙන එනවා. ඒ හින්දා මම මේක නවත්තනවා. ඕගලන්ට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ දුරකථනයට WhatsApp පණිවිඩයක් එවන්න. මගේ දුරකථනය 0739 90 15 90, 0739 90 15 90. මං ගිහිල්ලා එන්න. ඔබ හැමතෙම තෙරුවන් සරණයි. දෙවියන්ගේම පිහිටයි. ස්තුතියි.